මේ කෙටි දේශනාවට මාතෘකා කරගෙන කෙටියෙන් නමුත් සාකච්ඡා කරන්න යෙදෙන්නේ මේ ලෝකයේ තියෙන දානවල අතර සියලුම දානවල අභිභවනය කර උතුම්ම දාණය කුමක්ද කියන කාරණාව සාකච්ඡා කරන උතුම්ම මොහොත සක්‍ර දේවෙන්දයන් වහන්සේටත් සියලුම දානවල අභිභවනය කරන මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම පින්කම මහත්ඵල මහානිසංස ගෙන දෙන පින්කම මොකද්ද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න හිතුණා භාග්‍යතුන් වහන්සේගෙන් ආපු වෙලාවේ සක්‍ර දේවෙන්දයන් වහන්සේටත් අපේ බුදුරජාන් වහන්සේ පිළිතුරු දුන්නේ සබ්බ දානං ධම්ම දානං දිනාති සියලුම දානවල අභිභවනය කරන මේ ලෝක ධාතුවේ යම් පින්කමක් ඇද්ද මහත්ඵල මහානිසංස ගෙන දෙන ක්‍රියාවක් ඇද්ද ඍජුවම නිවනට බලපාන යම් පින්කමක් යම් ක්‍රියාවක් මේ ලෝක ධාතුවේ තියෙනවා නම් සත්පුරුෂයෝ විසින් මනාකොට දිවි හිමියේ කල යුතු එකම පින්කම ධර්ම දානීය හැටියට අපේ බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවින්දයන් වහන්සේටත් මතක් වෙනවා මොකද ආහාර ටිකක් දුන්නොත් කාට හරි එයා බඩකට පුරවගෙන එයා යම් වරදක පෙළඹෙන්න පුළුවන් හැබැයි ධර්ම දානීය තුලින් වරදට පෙළඹෙච්ච අසත්පුරුෂයෝ සත්පුරුෂයෝ වුණා දුස්සීල මිනිස්සු සිල්වත් වුණා ලෝභී මිනිස්සු ලෝභකම අත්හැරලා දාලා ඔවුන් දන් දෙන්න පටන් ගත්තා අනාථ වෙච්ච බොහෝ සත්ත්වයෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින් පිහිටක් හදාගත්තා අදටත් මේ ලෝකයේ තුල මහා යතිවරයෝ මහා පුණ්‍යවන්තයෝ කල්යාණ මිත්‍රයෝ පහළ වෙනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නිසා ඒ නිසායි සියලු දානවල අභිභවනය කරන මේ ලෝකයේ තියෙන එකම දානය ධර්ම දානය හැටියට බලන්නකෝ අද ඔබගේ ජීවිතය අද ඔබ මහත්ඵල මහානිසංස අනාගතයේදී විපාක දෙන ඔබ ශාසනීය තුල මනාකොට යෙදিলা සිතින් කයෙන් වචනේ පින් කරන්නේද යහපත කරන්නේද ඔබ බණපදයක් අහපු නිසා නියත මිත්‍යා දෘෂ්ටියේ වැළඳගන්න ගිය බොහෝ දෙනා සම්මා දිට්ඨියෙන් යුක්තව සැබෑ දර්ශනීය දැකලා භාග්‍යතුන් වහන්සේව සරණ ගියා මේ ධර්මයේ තියෙන ආශ්චර්යය ඒ තරම්ම ධර්මයේ ලෝක සත්වයාට වෙන අභි උරුදිය ඒක අසීමාන්තකයි සීමාවක් නැහැ ඕනෑම කෙනෙක් ධර්මය නිසා නොමග යන්නේ සුමගට එන වර්තමාන කාලයේ
නොඑක් වැරදි නිසා බන්ධනාගාර ගත වෙච්ච මිනිස්සුම කියා පානවා අද අහන බණ පදේ එදා ඇහෙවනම් මෙහෙම විපතක් වෙන්නේ නැහැ එහෙනම් එදා මේ මිනිස්සු කෑව බිව්වේ නැද්ද කෑව බිව්වා හැබැයි මෙලව පරලව අභිවෘද්ධියට ඒ කාපු කෑම ටික ඍජුවම බලපෑවේ නැහැ හැබැයි අද බන්ධනාගාරේ ඇතුලේ ඉඳගෙන මේ කියන බණපදේ අහන බණපදේ ඔවුන්ට තේරුණාම ඔවුන් හිත සංසිඳවාගෙන ධර්මය මට පෙර හම්බුණා නම් අද මම මෙතන නෙමෙයි ඉන්නේ එහෙම නැත්නම් කසාවතක් පෙරෝගෙන එහෙම නැත්නම් ලෝකයේ තුල සැබෑ උපාසකෙක් විදිහට කටයුතු කරන කෙනෙක් වෙන අද එහෙම හරි තේරුම් ගත්තේ මොකක් නිසාද දීපු කැමැතික නිසා නෙමෙයි අහපු බණපදේ නිසා ඒකයි කීවේ ගොරෝසු හදවත් ඇති නපුරු ගති ඇති ලෝකයට අනර්ථ කරපු දෙවන්ත ලෝකේ කවුරුත් ඇව්වාම බය හිතෙන මහා යක්ෂය ඒ වගේම මිනිස් ලෝකේ උප්පත්තිය ලැබලා මිනිස්සුන්ට අනර්ථයක් කරමින් ජීවත් වෙච්ච මිනිස්සු භාග්‍යතුන් වහන්සේගේ බණ පදයේ නිවිසන්සි ජීවිතේ සුවපත් කරගත්තා ඒ තරම්ම වටිනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරයේ කිරීම ජීවිත කාලයේම වැරදි වැඩ කරපු කෙනෙක් ඔබ ප්‍රචාරය කරන ධර්මයේ නිසා සුමගට එන්න පුළුවන් හැබැයි ඔබ දන්නේ නැහැ ඔබ ප්‍රචාරය කරපු බණපදයේ නිසා ඔහු සුමගට ආපු බව නමුත් ඔබට ලැබෙන විපාකයේ සසරේදී ඔබට විඳින්න ඔබට විඳින්න සිද්ධ වෙනවා ඒක අයින් කරන්න බැහැ අන්නේ විඳිනකොට නිරාමස වූ ප්‍රීතිය මෙවැනි ප්‍රීතියක් නම් මං විඳින්නේ ජීවිතේදී මිනිස්සුන්ව පිනවන්න කාම වස්තුන් දීපු නිසා නම් නෙමෙයි මේනම් මහෝත්තමයන් වහන්සේලා දේශනා කරන්න යුතුය පරම ගම්භීර ධර්මයේ දීපු නිසයි වෙනස් නොවන මානසික සෝයක් අද මං විඳින්නේ කියලා ඔබටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ඒ නිසා ඔබ බණපදයක් අහන්න නැති වුණාට කමක් නැහැ යම් කෙනෙක් උදෙසා බණපදයක් අහන්න සලස්වන්න මොකද සියලු දානවල ලැබිබවණී කරන ලෝකයේ උතුම්ම දානය ධර්ම දානය ඒ ධර්ම දානයෙන් තමයි ඔබත් මමත් ලෝක සත්‍යයොත් මේ මොහොතේ අනාගතේ සුවපත් වෙන්නේ අතීතයේ සුවපත් වුණා නම් ධර්මයෙන් මේ මොහොතේ සුවපත් වෙනවා නම් ධර්මයෙන් අනාගතයේ සුවපත් වෙනවා නම් ධර්මයෙන් ඒ නිසා ධර්මයේ ප්‍රචාරය කිරීමෙන් ඔබට ලැබෙන ආනිසංස අසීමාන්තයි සීමාවක් කියන්න බැහැ අපට කෝපයකට ගත්ත වතුර ටිකක් මෙච්චරක් බරයි කියලා කියන්න පුළුවන්
මෙච්චරක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මහා සාගරයේ තියෙන ජල කඳ කොයි තරම්ද කියලා අපිට කියන්න බෑ. ඒ වගේ කෝටි ප්‍රකෝටි ජල කඳ මහා සාගර ඇතිද? අන්න ඊටත් වැඩිය ආනිසංස ලැබේ. මෙවැනි මහා ජල කඳවල් ඇති කෝටි ප්‍රකෝටි මහා සාගර තිබ්බොත් අපිට හිතා ගන්න බෑනේ මේකේ ජල කඳ. අන්න ඒ වගේ ධර්ම දානින් ලැබෙන ආනිසංසත් ඔබට හිතා ගන්න බෑ. ඊටත් වැඩි මහා සාගර කෝටි ප්‍රකෝටි ගණනාවකට වැඩිය බණ පදයක් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ කරුණාවෙන් ඔබටත් ප්‍රචාරය කරන්න පුළුවන් නම් සසරේදී ලැබෙන ආනිසංස අසීමාන්තයි.